මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිව මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. වතුර මාච්චි අරින්න හැදුව ආදලා තාය මේ කලබල වුණොත් කියලා මේ හැරිගෙන ගොඩක් නපු සැකද පොඩිද සාමාන්‍ය මෙච්චර විතර වගේ මේ මේ ලීය විතර වගේ ලොකුයි එච්චරනේ ඒක චුට්ටක් අඩු ඇති දැන් කොහොමද මේක ගන්න වතුර ටික අරිමු නේද මාච්චි වතුර ටික ආයිසලා හිස්සෙන්ද දාන්න කියලා ඒක ඇහුවේ නෑනේ ඕම ඔය ගල් දෙක අස්සේ තමයි ඉන්නවනම් මේ එතෙන්ට ගියේ ඔළුවක් දැම්මා ඔය ළඟම ඇති ඔය බටේ ওই পড়ি গাল দেখে গান্ডা পিছে রাখ দিয়ে নে এই কাস্তে দেখি চেরনি দন্ন নে ওয়া আদি নে গিল্ল এক তা মা কি ওদ মে ওয়াতুর দি কারিন্দ কি লাগি নে নে এক তের ও হতেন দেখি ওই এত কি কা মে মে গা গুড়া আছে দেখি ඉතින් කොහමද මොකවත් බලන්නේ මේ වතුරේ කරයන්වත් උන් උතරින් ගලවලා අරින්නකෝ දාන්න මේ උග දාන්නකෝ ගලවලා කිව්වා මම ඒක අරින්න කියලා ඒක අරින්නකොට නම් මේක සැහැණ වෙලාවක් ඒක තමයි මාච්චි ඉස්සර ටික ටික අඩු වෙන්න අරින්න කියලා නෑ ලොකු මේ කරාමෙන් ගැලෙව්වේ හැකි නැත්නම් කතාට කොහොම ඉඳ දුන්නොත් දැන් මේක අපරාධේ වතුර නෑ වතුර නම් අපරාධු නා ඩීට වෙදි බයි බෑ නේද මේක ගෙට අරින්න නෑ මං කිව්වා ඒ වෙලේ ඉඳන් කැරිය නම් මෙහාට ඉස්ස ටික ගිහිල්ලා දැන් මෙතන මඩ වුණාම මොකුත් කරන්නද මෙතන ගියක් ගන්නද නෑ බලාගෙන බලාගෙන හිටියේ නෑ අපරාද වතුර වතුර නම් සමන්නේ මම අර පරිහෙට දාන්න තැනද මඩ වෙන හින්දා එහා පැත්තෙන් කරන් ගලවගෙන මේක වතුර එකම තියෙනවා නේ ඔව් වතුර නම් ඒක ගියාට සමන්නේ දැන් මම මෙතන ඉඳින් ඉඳත් බය බෑනේ ගෙට වරින් ඉඳ ගන්න වෙලා යනවා නංගි එතකොට අයින කින්නවා නම් ගන්න පුළුවන් මේක අදින්නත් බෑනේ බය බෑ පෙරළුනොත් මේ වතුර ටැංකියත් පුපුරන අනේ මන් දන්නේ අහල පහල දැන් අර හිමිල ආයේ මිහිට ඇවිල්ලා උයි රින්ගල අයින්න තැන් තියනවා නේ නේද අර මුදින්ම දෙලේ ගොඩට अड़े ගොඩක් දිගයි මේ මේක විතරක් විශාලයි මේක ධර්ම ගහගෙන වගේ පිම්බා ඔහොම කාටද දිගයි ඔව් මෙච්චරක් විතර වගේ ඇති මයිද මෙච්චරක් විතර වගේ ඇති දිග ඔව් එන පොඩි සත් මහත ඔයිට ඇඩිය ලොකුයි නෑ අපිට හරියට දිග ඇරලා දැක්කේ නෑ මෙතෙන්ට ධර්ම ගහගෙන පිම්බා පිම්බා දිග නැත්තා කෙනියල ලොකුයි නේද ඔතින්ම අයලේ කිව්වේ කෙනේ කියන මෙච්චරක් විතර ගොඩක් ඔව් කෙනේ ලොකුයි अल्लाह मध्यम प्रमाण तरुण
වයිස් එකක් ඇති. ඔව්. ඉන්න පුළුවන් නේ. ඉන්න පුළුවන් නේ අර ගෙම්බු මීයෝ උන්ට රින්ගගෙන ඉන්න පුළුවන්. එහෙනම් ඔව්. මෙතන මේ යට භාග වගේ නෑ නේ. අපි මේ මේ ටිකක් දුර මේ යන ගමන් ආවි තව සතියක සම්පූර්ණ එක මෙතන ඉන්නවා. කායි කටකින දෙන්නෙක් ඉන්නවා කියලා නම් කතා කරන් බෝගස්සලි. ඊට පස්සේ ආයෙ කතා කරලා කිව්වා නයික් නෙවෙයි වෙන සර්පෙක් කියලා. මේ තමයි නයික් කෙනෙක් තරලා තින්බා. අර කිරියම් මෙන්න දිහාටම ගාන්න දැන් උතන්ට බලා ගන්නත් එක. අල්ලන්න. ඔය බටේ බටේ වැටේ. බටෙන් අල්ලන්න එපා කැඩේ. තැන්කින් අල්ලන්න. අත පස් වාරි සමට. ඔන් අල්ලන්න අම්මා තාම. ආ මේ පැත්තෙන් දිහා එන. ඔහෙම තියන්න මේ අල්ලල පුතේ. නෑ දැන් මේක ආවොත් ගල්ල ගන්න බෑනේ. නෑ නෑ ඔහම තියන්න. මොකුත් කරන්න එපා ඔහම තියන්න. ඔහම තියන්න. එහාට වෙලා ඉන්න. මම උන්ට ගයි. මේ ගඩොල් එහෙම නම් පිළිවෙලක හදා ගන්න. හරි හරි ඒවා. පස්සෙම දාලා තිබ්බට ඇතුළ පොහොර මේ වස්ස රින්ග ගන්න ලොකු සතෙක් වුණා. ඔව් වතුර ටික අයින් කරේ නැතුව ඉතින් පේන්නේ නැහැ. තා කොහොමද බලන්නේ? බලන්න බෑ ඒක තා මාච්චි. ගෝනුස් එක නම් ඉන්නවා. තව මොනවද දාන්න? අර පැත්තෙන් ගියේ නෑ නේ තාත්තා? නෑ වට කරගෙන බලාගෙන මං හිටියේ කොයි මේ දැන් රෝබත් අපි ගියේ නන්නේ. ඔව් පේනවා මට. යන නිසා ඇල්ල ගත්තේ. ගෝනුස් නම් ඉතින් ඉන්නව ගැටලුවක් නෑ. ගෝනුස්ටි හානිදායක නෑනේ සුළු විස සතෙක්. මේ වගේ අය තමයි ප්‍රවේශම් වෙන්න ඕනේ. සෑගුණොත් එහෙම දස්ස කිරීමක් කරන්න පුළුවන්. මගේ බෑග් එක ගන්න මල්ලි. මේ වගේ සත්තු තමයි ගොඩක් ප්‍රචණ්ඩ. අර ලොකු සත්තු වගේ නෙමෙයි මේක. මේගොල්ලෝ ඉක්මනට මේ කිපෙනවා. ඒ කියන්නේ ශනිකව දෂ්ට කරලා ඉක්මනට අයින් වෙන්නත් පුළුවන්. මම කීව ප්‍රමාණය හරි නේද සතා? ටිකක් ප්‍රමාණය. ප්‍රමාණය අඩි 4ක් විතර වගේ ඉන්නවා. ඉන්නවා අපි අර වකු වෙලා ඉන්නවා නේද? ඔව් අඩි 4ක් විතර ඉන්න. දැන් මේ වගේ අය මම කිව්වේ දැන් පෑගුණොත් එහෙම ශනිකව දෂ්ට කරනවා. කරනවා. මෙයා මේ නැකත් මේ කිවගේ වෙහිතිය. ඉන්නවා අපි රම්මයා ගියා වත්තට යන්න අර කල හදලා තියෙනවා බලන්න. ආහ්. ंगल රින්ග ගන්නවා. දැන් මේ වගේ සත්තු ඉස්සරහට එන්න පුළුවන් වැඩිපුර. මොකද වැසි කාලෙන් දැන් ඉස්සරහට එන්නේ. එතකොට දැන් මේ වගේ මවු සත්තු බිත්තර දාලා තියෙනවා තැන් තැන් වල. ඒ බිත්තර පුපුරලා පැටවෙනවා. ඒක තමයි තියෙන භයානකම තත්ත්වය. දැන් ඊයේ අවට
කොහේරි තැනක නැයිනක් විතර දාලා තියෙනවා නා ඒ විතර වලින් පටා විශාල ප්‍රමාණයක් එළියට එනවා ඊට පස්සේ මොකද වෙන්නේ ගෙවල් ඇතුළටයි නේද සමහරලාට නිදන කාමරයට පවා එනවා ටොයිලට් එකට බාත්รูම් එකට දන්නේම නැතුව රින්ගගෙන ඉන්නවා දැන් මේක රින්ගන මොකද කියලා දැන් අනිවාර්යෙන් මේ මේ රැට එළියට එනකොට ආලෝකයක් අරගෙන ඉන්න මේ පිළිම් පහලට අදී තිනකොට හිතන්න ඕන මේ මිනිහ පිලා ඉන්නේ සර්පෙක් ඉන්න පුළුවන් කියලා ඒක මේ වෙන දෙයක් ගොඩක් වෙලාවට අපි මේ නොහිතන දෙයක් හැබැයි ශනිකව අපිට ඒ වගේ සතෙක් එළියට ඇවිල්ලා ඉන්නකොට يعني අපි අඩිය තියලා පාලට බහිනකොට පෑගුණොත් දෂ්ට කිරීමක් කරනවා දැන් මේ සතා සාමාන්‍යයෙන් අඩි 4ක් 4මාරක් විතර වර්ධනය වෙලා ඉන්නේ ඒ වුණාට මෙයාගේ විෂය හොඳටම ප්‍රමාණවත් කෙනෙක් මරණයට පත් වෙන්නේ කුඩා ප්‍රමාණයේ සතා කියලා නෑ ලොකු ප්‍රමාණයේ සතා කියලා නෑ මේගොල්ලන්ගේ මේ විෂ තාම අහිත කරයි प्रकोपकारी भाव अड्डी ज्ञान सत्क ज्ञान सत्तु पिर्मी सत्तु आगे गुड़ा आवेगशील ये सत्क अलगे ना लुकू तला सत् गुड़ा आवेगे दंगल हुआ ज्ञान सत्तु गुड़ा पेट इतर मेमन हमें बैगन चित्रे हपा कैम कर दस्तगिरी मैं कर कर ගොල්ලෝ ඉතින් හරිම බයයි වැඩිපුර කාලයක් හැංගිලාන ජීවත් වෙන්නේ ඕක හරියට අද අල්ලගත්තේ නැත්නම් අපි ඉන්නේ කොහොමද ඉන්නේ හිටම්ම කල්පනාවයි අද මම මේක වහගෙන හිටියේ මෙතන ඒක නේ නේද බයයි කොහෙන් එයිද ඉඳින්දයි ඒ වගේ මම හිතන්නේ දැන් මල් ටිකක් ටයිම් ගන්න බයයි මම අස්තරින් ගලයි එන්නේ ඒක තප්පෙන් වින්නයි ගෙට ඕ රින්ග ගන්න පුළුවන් මොකද මේ දොරවල් වැහෙලත් නැහැ ඕ ඒ නිසා හොඳට සෙවිල්ලෙන් ඉන්න අනිවාර්යයෙන් මේ වගේ සතෙක් ඉන්න පුළුවන් නේද මේ පොට්ටපැදුරු යට පවා මේ වගේ සත්තු ඉන්න පුළුවන්. ඉතින් මේ ඉස්සරහට මේ වැසි කාලයත් එක්ක හොඳ අවධානයකින් ඉන්න ඕනේ. මේ කොයි මොහොතක හරි සර්පෙක් ඇති කියලා හිතලා ඉන්න ඕනේ. කල්පනාවේ. හිතා ගන්නකොට බලන්න ඕනේ කොට්ටේ යට, මෙට්ටේ යට සමහර වෙලාවට ණයෙක් නොවුනත් තෙල් කාර්මණයක් වගේ සත්ෙක් කොහොමත් ඇවිල්ලා ඉන්න පුළුවන්. ඒක හරීම ප්‍රවේශම් වෙන්න ඕන විස සත්තුන්ගේ. අනිත් එක තමයි මේ වගේ සත්ෙක් දෂ්ට කරොත් එීම ප්‍රතිකාරත් අමාරු කරගන්න ලංකාවේ තියෙන තත්ත්වෙත් එක දැන් ප්‍රතිකාරත් නෑ බෙහෙත් එීම බොහොම අහිඟයි. ඔව් වටපිටාව දැන් එලි කරනවානේ ගිරිටියේදී. අර වගේ තියෙන ඉන්නා නේ ඉන්නා නේ. ඔව් ඉන්නවා. අර පැත්තේ ඉච්චර කැරින්නේ මේ පැත්තේ ඉන්නේ. හෙලෝ. ආ ඉන්නවනම් ඔහොම ඉන්න දෙන්න. මම දැන් මේ මෙතන සතා ඇල්ලුවා. මම ඉක්මනට එනවා. මම තාම රාජංගනී ආයේ දැන් ඉන්නේ නැමේ. පැය භාගයක් කැන්ඩිස් ලෙන්න පුළුවන් ඈ. ඔව්. ඔම් බලන්නේ දැන් සතා එළියට ආවේ නැහැ නේද? තාම ඇතුළේ ඉන්නේ පේන් දින්නවනේ නේද? හා හා හරි. ඔම් තියාගෙන මම එන්න තක් කරා. හරි නම් කැලදී තලාවින්දා මයිකයි කිව්වේ දැන් ආයෙමත් ওই සතා දැන් අර වටපිටාව ඉන්න නිසා ආයෙ හම්බෙන්න පුළුවන් එතකන් අම්බුනොත් කතා කරන්න කියලා. අපි දැන් නැහැ ගහගෙන මිනිතියද දන්නවනේ අල්ලගන්න පුළුවන් දැන් කියලා. නඩෝල් ගොඩක් අවුසලා රේ මේ කෙටුවා ඒකෙන් පිටිපිටන හොයාගන්න බැරි. හින්දා පුළුවන්. ඔය ඔක තාගෙන ඉඳි මැරෙන්නත් අය? නෑ නෑ මොකුත් නෑ. ගොඩ ගන්න පුළුවන්. මොනවත් වෙන්නේ නෑ. ලොකුරේ තියාගත්ත දැන් අර ලොකු සතෙක් නෙන්නේ. එහෙම දෙවිතා. ඒත් නයික් තමයි. ඒක දුර යන්න ඕන තඹුත්තේක. මම සලාහට ගියා. ඔව් අර යන්න පුළුවන් දුර යනවා ඉතින් සතෙක් ඇවිල්ලා කතා කරනකොට නොසලකා හරින්න බෑ. පොඩි ළමයි ඉන්නේ කෙවල් මේ වගේ තියෙන ඉතින් සමහර වෙලාවට ගේ ඇතුලේ ඉන්නවා.
ඇඳ යට ඉන්න අල්මාරිය අස්සේ ඉන්න. ඉතින් බය වෙලා ගෙයින් එළියට පැනලා ඉන්න. සතේ රින්ගලා හොයලා හොයලා අල්මාරිත් ඔක්කොම ඇරලා බලද්දි අල්මාරියේ යට එල්ලිලා මෙහෙම. ආ යට තියෙන දෙපැත්තේ අර දාලාගේ එල්ලිලා කොහෙන්වත් හොයන්න බැ අල්මාරිය පැත්ත පෙරලොත් නෙමෙයි හොයන්න. ඔව් පැත්ත පෙරලලා බලන ටෝච් එක ගලා. එතකොට තමයි රත් පීල්ලට වෙලා ඉන්නේ. හරි හිටියේ සරයා. ඒ වගේ ඉඳලා මටත් හම්බෙලා තියෙනවා. හරි නම් මේ හා හොඳයි වෙලා එනවා කියලා. ගොඩක් ඉස්සු තියෙනවා. ඔව් අපි නැත්තම් අදා නින්දා ගන්න.